Hello yalune aibong gili piligannawa SL Public Up YouTube channel ekata oyala hemoma ada video ekema mama katha karanne tamange swamiyawa pana wage araksha karana danata loke arakshawata athi karana hondama guard dog kenek wana Doberman la gana itin video ekata yanna kalin ape YouTube channel ekak subscribe karanna kiyala aadaren matak karanawa ehena apiyam video ekata Doberman Pinscher saha Doberman kiyala handunnanne ekam wargayakata meyala guard dog category ekata aithi wenawa One master dog breed එකක් කියලා හඳුන්වනු ලබනවා. තමන්ගේ ස්වාමියාව පණවගේ ආරක්ෂා කරනා වගේම ස්වාමියාගේ දේපල ආරක්ෂා කරන සුපිරි මුරබල්ලෙක් විදියට ඩොබර්මන් හඳුන්වන්න පුළුවන්. ගාඩ් ඩොග්ලට විශේෂ වුණු භයංකාර පෙනුමක් මෙයාලට පිහිටලා තියෙනවා. සදිගටි ශරීරයක් හා සතුරාව හඹා යන්න පුළුවන් වේගවත් හා ශක්තිමත් කකුල් පිහිටලා තියෙනවා. ඩොබර්මන්ලගේ නිජ භූමිය වෙන්නේ ජර්මනිය. 19 වන සියවසේ කාල් ෆ්‍රිඩ්රිච් ලුයිස් ඩොබර්මන් විසින් මේ බ්‍රීඩ් එක අභිජනනය කළා තියෙනවා. කාල් ෆ්‍රිඩ්රිච් කියන්නේ බදු මුදල් එකතු කරන පුද්ගලයෙක්. බදු මුදල් රැගෙන යෑමේදී දාමරිකයන්ගේ මුදල් ආරක්ෂා කර ගැනීමට සුපිරි මුරබල්ලෙක් හදන්න ඔහුට අවශ්‍ය වුණා. ඉතින් සුපිරි ඩොග් බ්‍රීඩ් කිහිපයක් යොදාගෙන ඩොබර්මන් බ්‍රීඩ් එක අභිජනනය කළා තිනවා. මේ සඳහා ජර්මන් ෂෙපර්ඩ්, ජර්මන් ෂෝට් හෙයර්, ජර්මන් පින්චර්, රොට්වයිලර්, ග්‍රේට් ඩේන්, ග්‍රේහවුන්ඩ්, ඉංග්ලිෂ් පොයිනර්, බ්‍රොසරෝන්, වයිමනේර් යන ඩොග් බ්‍රීඩ් කිහිපය යොදාගෙන තිනවා. ඩොබර්මන් ගොඩක් බුද්ධිමත් සුනකෙක්. ඒ නිසා මෙයාලව පුහුණු කරන්න ගොඩක් ලේසි. ඩොබර්මන්ලව අතීතයේදී දඩයම් කරන්න යොදාගෙන තිනවා. වර්තමානයේදී ත්‍රිවිධ හමුදාවේ හා පොලිසිය ආරක්ෂක කටයුතු වලට සහ පෞද්ගලික ආරක්ෂක කටයුතු වලට ඩොබර්මන්ලව යොදා ගන්නවා. ඩොබර්මන්ලව නිසි සැලකිල්ලක් යටතේ සහ පොඩි කාලයේ සිට හරියාකාරව පුහුණුවක් යටතේ ඇතිකිරීම අනිවාර්යයි. ස්වාමියාට කීකරු වගේම ආගන්තුක පුද්ගලයන්ට හා සතුන්ට දරුණු හැසිරීම පෙන්වනවා. ඒ නිසා හරි පුහුණුවක් යටතේ හැදුවොත් ඩොබර්මන් කියන්නේ සුපිරි ගාඩ් ඩොග් බ්‍රීඩ් එකක්. ඩොබර්මන්ලා සාමාන්‍යයෙන් වර්ග දෙකකට බෙදෙනවා. ඇමරිකන් ඩොබර්මන් සහ යුරෝපියන් ඩොබර්මන් කියලා. ලංකාවේ අපිට ගොඩක්ම දක්නට ලැබෙන්නේ ඇමරිකන් වර්ගය. මෙයලගේ වෙනස්කම් ගැන බැලුවොත් ඇමරිකන් ඩොබර්මන්ස්ලට වඩා යුරෝපියන් ඩොබර්මන්ස්ලගේ ශාරීරික තරමක් විශාලයි. මසල්ස් වැඩි. ඒ වගේම යුරෝපියන් ඩොබර්මන්ස්ලා ඇග්‍රෙසිව් වෙනවා වැඩි. පොදුවේ ඩොබර්මන්ලගේ හැඩරුව ගත්තම අනෙක් ඩොග් බ්‍රීඩ්ලට වඩා තරමක් උස ශරීරයක් තියෙන්නේ. පළල් පපුවක් පිහිල්ලා තිනවා. ශක්තිමත් මාංශ පේශී පිහිල්ලා තිනවා. හිස තරමක් දිගයි. ක්ෂණිකව සපන්න පුළුවන් කතුරු වගේ දත් පිහිල්ලා තිනවා. පවර්ෆුල් බයිට් පෝස් එකක් තියෙනවා. ඒ වගේම ශරීරයේ පිහිල්ලා තියෙන ඇත්ලටික් බොඩි ෂේප් එක නිසා ක්ෂණිකව සතුරෙක් හඹා යන්න පුළුවන්. විශේෂයෙන් ගාඩ් ඩොග් කෙනෙක්ට තියෙන්න ඕන භයානක පෙනුම ඩොබර්මන්ලගෙන් අපිට හොඳින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩොබර්මන්ලට ස්වාභාවික දිග වලිගයක් හා පහළට වැටුණු කන් දෙකක් පිහිල්ලා තිනවා. නමුත් වර්තමානයේ අපි දකින ගොඩක් ඩොබර්මන්ලගේ ඇග්‍රෙසිව් ලුක් එක වැඩි කර ගැනීමට කන් ක්ලිප් කිරීම හා වලිගය ඩොප් කිරීම සිදු කරනවා. නමුත් සමහර රටවල්වල මේ ක්‍රමය අනුමත කරන්නේ නැහැ. ඒ වගේම මෙයාලගේ කලර්ස් ගැන කතා කරොත් ප්‍රධාන වශයෙන් බ්ලැක්, බ්ලැක් ඇන් ටෑන්, ලිවෑන් ටෑන් කියන වර්ණ වලින් වර්ග වෙනවා. සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු ඩොබර්මන් පිරිමි සතෙකුගේ බර කිලෝග්‍රෑම් 40ත් 45ක්ද උස සෙන්ටිමීටර 66ත් 72ක්ද වෙනව වගේම ගැහැණු සතෙකුගේ බර කිලෝග්‍රෑම් 32ක් 35ක්ද උස සෙන්ටිමීටර 61ත් 68ක් දක්වාද වර්ධනය වෙනවා. ඒ වගේම ආයු කාලය සාමාන්‍යයෙන් අවුරුදු 10ත් 13ත් අතර වෙනවා. ඩොබර්මන් කියන්නේ අනෙක් ඩොග් බ්‍රීඩ්ල එක ගත්තම සෞඛ්‍ය සම්පන්න නිරෝගී සුනක විශේෂයක්. මෙයාලට ලොකුවට වැවෙන්නේ නැති ස්කින් කෝට් එකක් තියෙන නිසා පිරිසිදු කිරීම ගොඩක් පහසුයි. ප්‍රධාන වශයෙන් කොන්දේ හා ස්නායු ආශ්‍රිත රෝග ඇති වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න රෝග වැළඳෙනවාඩු නිරෝගී සුනකෙක්. ඒ වගේම විශේෂයෙන් අසනීප දරා ගැනීමේ විශේෂිත හැකියාවද ඩොබර්මන්ලට තියෙනවා. ඩොබර්මන් ක්‍රියාශීලී සුනකෙක් නිසා ප්‍රෝටීන් හා කැල්සියම් සහිත ආහාර දෙනව නම් ශරීරයට ගොඩක් හොඳයි. දවසට පැයක් පැයකමාරක් එක්සර්සයිස් කිරීම හා ඇවිදීම අනිවාර්යයි. නිදැල්ලේ තමා මෙයාලා ජීවත් වෙන්නේ. කූඩු කරලා හදන්න එපා. මොකද එහෙම වුණොත් ගොඩක් මුරණ්ඩු වෙන්න, දරුණු වෙන්න පුළුවන්. පොඩි කාලේ ඉඳලා තමන්ගේ පවුල කෙනෙක් වගේ ආදරයෙන් බලාගෙන හරි ට්‍රේනින් එකක් යටතේ හදනවා නම් ඩොබර්මන් කියන්නේ සුපිරි ගාඩ් ඩොග් කෙනෙක්. ඒ වගේම ඩොබර්මන් ඩොග් බ්‍රීඩ් එක උණුසුම් දේශගුණයක් තියෙන රටවල ගොඩක් ප්‍රසිද්ධයි. මොකද මෙයාලගේ ස්කින් කෝට් එක කැට නිසා සීතල රටවල් වල ඇති කරන තරමක් අපහසුයි. ක්වොලිටි ඩොබර්මන් පැටියෙක් ගන්නව නම් මෝපියාගේ හරිම ඩොබර්මන් ස්ට්‍රක්චර් එක හා ඇංගල් එක තියෙනවද කියලා බලන්න අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේ දේවල් තමයි ඩොබර්මන්ලා ගැන ඔයාලට කියන්න තියෙන්නේ. තව මොනව හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, channel එකත් අනිවාර්යෙන් subscribe කරන්න. මෙවැනි වීඩියෝකින් නැවත හම්බුනතුරු ඔබට සුබ දවසක්.